ශ්‍රී ලංකා කණ්ඩායමේ ආසියානු කුසලාන සංචාරයේ සාර්ථක තරගාවලියක් වුණේ ආරම්භක ප්‍රතිකරුවන් වගේම මැදපෙළ ප්‍රතිකරුවන් තමන්ගේ වෙන්න ඕන දේ කරපු නිසා බානුක දසුන් දෙන්නා අපේ කණ්ඩායම වෙනුවෙන් අවශ්‍ය විදිහට ක්‍රියාත්මක වුණු නිසා තමයි අපි ආසියානු කුසලාන අවසන් තරගයේ වෙනකම් ආවේ. අවසන් තරගයේ මුල් පෙළ කඩා වැටෙද්දී බානුක වනිදු දෙන්නා කණ්ඩායමට අවශ්‍ය දේ කළා. හැබැයි ලෝක කුසලාන තරගාවලියේ ආරම්භයේ ඉඳන් මැදපෙළ අසාර්ථකයි. බානුක රාජපක්ෂ දසුන් ශානක වනිදු හසරංග තුන් දෙනා ලෝක කුසලාන තරගාවලිය ප්‍රතිකරුවන් විදිහට කණ්ඩායම ඉල්ලපු දේ දුන්නේ නැහැ. චාමික නම් ආසියානු කුසලාන තරගාවලියේදී ප්‍රතිකරුවෙක් විදිහට දෙයක් කළේ නැති නිසා ඔහුගින් නම් කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියේදී ලැබුණ දේ වෙනසක් වුණේ නැහැ. නැමිබියා කණ්ඩායම එක්ක තරගාවලිය ආරම්භ කරද්දී මුල් පෙළ කඩළු ඉක්මනින් මිද වැටුණාට පස්සේ මැදපෙළ කඩා වැටෙන විදිහ තමයි අපි දැක්කේ. ඊට පස්සේ නෙදර්ලන්ත කණ්ඩායම එක්ක මැදපෙළ ලොකු දෙයක් කළේ නැහැ. එක්සතරා බේමිල් කණ්ඩායම එක්කත් මුල් පෙළ ප්‍රතිකරුව හොඳ ලකුණු පදනමක් දාලා දුන්නත් අපේ මැදපෙළ කඩන් වැටුණා. නවසීලන්ත කණ්ඩායම එක්ක තීරණාත්මක සරණේ ප්‍රතිකරුවන් සම්පූර්ණයෙන් අසාර්ථකයි. ඔස්ට්‍රේලියා කණ්ඩායම එක්ක මුල් ප්‍රතිකරුව කඩළු ඉතුරු කරගෙන සෙල්ලම් කළා. අවසන් ප්‍රතිකරුවනු බානුක දසුන් වනිදු ප්‍රතිකරුව විදිහට දෙයක් කළේ නැහැ. මෙලෝ කුසලානේ ශ්‍රී ලංකා කණ්ඩායම සෙල්ලම් කළ අවසන් තරගයේ විදිහට තිබුණු එංගලන්ත කණ්ඩායම එක්ක තරගයේ අපේ මුල් පෙළ ප්‍රතිකරුව ලකුණු 180කට වැඩි ලකුණු ප්‍රමාණයකට යන්න පාර හදලා දුන්නත් මැදපෙළ නැවතත් සම්පූර්ණයෙන් අසාර්ථක වුණා. ওই විදිහට පවර් හිටලා කියලා නම් දරාපු ක්‍රීඩකයෝ අපේ මැදපෙළින් නිසා කුසල් පැතුම් ධනංජය වගේ ක්‍රීඩකයෝ ඉනිම ගොඩනගමින් ඉද්දී ඉනිම වේගය වැඩි කරන්න ගිහින් දැවි යන විදිහ තමයි අපි ගොඩක් වෙලාවට දැක්කේ. හැබැයි පැතුම් කුසල් වගේ පන්දුව ස්ථානගත කරලා ලකුණු හොයන ක්‍රීඩකයෝ පන්දුහාරයකට ලකුණු 9-10 අරගෙන ගොඩනගන ඉනිම පවර් හිටලා විශ්වාස කරලා වේගවත් කරන්නේ නැතුව පන්දුහාර 20ම සෙල්ලම් කළා නම් හොඳයි කියලා හිතෙන විදිහට තමයි අපේ පව හිටලා ලෝක කුසලානේ තරඟ අවසන් කළේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.